ලිඛිතව දැන් මේ ලිඛිතව නිශ්චිතව ලිඛිතව දින දීලා තියෙනවා. දින පහපහ. එසේම එසේ දවසක් නෙමෙයි දැන් දවස් පහක් දීලා තියෙනවා ආර්ථික කමිටුවත් එක්ක විවාදයට. දවස් පහක් දීලා තියෙනවා නායකින් අතර විවාදේ. ඉතින් මට නම් පේන්නේ මේ ආර්ථික කමිටුවත් එක්ක විවාදයට බය මේ අයට තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ආර්ථික කමිටුවත් එක්ක ඇයි විවාද කරන්න බය? මොකද මේ ආර්ථික කමිටුව එක්ක විවාද කරනකොට රටට හෙළි වෙයිද මේ අයගේ ආර්ථික සැලසුම පිළිබඳව? ඒ කියන්නේ ආර්ථික සැලසුමක් නැද්ද දන්නෙත් නැහැ. අපි ආර්ථික සැලසුම ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඉකනොමික් බ්ලූ ප්‍රින්ට් කියලා අපි මීට අවුරුද්දකට දෙකකට කලින් අපි ඒක ප්‍රසිද්ධ කරා. අපි ලෝන්ච් එකක් තිබ්බා. ආර්ථිකය පිළිබඳව අපි මේ පිළිබඳව සාකච්ඡාවල් රටපුරා තියෙනවා. එතකොට මේ රටපුරා මේ වගේ සාකච්ඡාවල් තියලා අපේ ආර්ථිකය ප්‍රතිපත්තීන් මේ රට දැනුවත් කරලා තියෙනවා. හැබැයි අපි දන්නේ මේ දෙබිඩි පිළිවෙත. එතකොට අනුර කුමාර දිසානායක එකක් කියනවා, සුනිල් හඳුන්නේත්ති තව එකක් කියනවා, තවත් අය තව දේවල් කියනවා. එතකොට මේ අයගේ ආර්ථික ප්‍රතිපත්තිය වැඩසටහනක් තියෙනවද නැද්ද කියන එක දන්නේ නැහැ. ඒකෙන් හින්දා තමයි මම විශ්වාස කරන්නේ මේකට එක එක වංගු අහන්න. මෙයාට මේකට මූණ දෙන්න බැරි හින්දා තමයි ඉස්සල්ලා කිව්වේ නෑ නෑ දැන් නායකින් අතර කරමු, නෑ නෑ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේකට එන්න ඕනේ. ඒ වගේ එක එක කතා ගොතන්නේ ඉතා පැහැදිලිවම මේ අය ආර්ථික කමිටුවත් එක්ක විවාදයට. අපේ ඉන්නේ හර්ෂ එරාන් කබීර්, ආචාර්ය හර්ෂ සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂිම්, මේ තුන්දෙනා එක්ක විවාදයකට එන්න බයක් තමයි මේ තියෙන්නේ කියන එක මේ රටටම දැන් හෙළි වෙලා තියෙන්නේ. දැන් මම අහන්න කැමති මේ වෙන සාමාන්‍ය පුද්ගලයෙක්ට නම් මේ වගේ දෙබිඩි නීතියක් පිළිපදීද? සාමාන්‍ය පුද්ගලයෙක්ට නීතිපතිගෙන් අහලා, එහෙම නැත්නම් තවත් එක්කෙනෙක්ගෙන් අහලා මෙච්චර කාලයක් දැන් මේ නීතිය අකුටරට ක්‍රියාත්මක වෙනව නම් දැන් බලන්නකෝ, ලංකාවේ පුරවැසියෙක් නොවේ කියලා දැන් කොච්චර කාලයක්ද ප්‍රකාශයට පත් කරලා අධිකරණේ? දයනා ගමගේ හිටපු මන්ත්‍රීතුමිය දැන් ශ්‍රී ලංකා පුරවැසියෙක් නොවෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් මේ රටේ ඉන්නේ කොහොමද? එතකොට මේ රටේ සාමාන්‍යයෙන් වෙන නීතිපතිකින් අහන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මීට කලින්වත් ඔය වගේ දේවල් වෙලා තියෙනවනේ. වීසා නැති අයට කරන පිළිවෙල ඒ දේම මේ දයනගමගීටත් කරන්න. නැත්තම් මේ විශේෂයක් යට අවශ්‍ය නැහැ. ඉතා පැහැදිලිවම අද දයනගමගේට නීතිය ක්‍රියාත්මක වෙන්නේ එයාව ආරක්ෂා කරගෙන ඉන්නේ ජනාධිපතිවරයා. මොකද ජනාධිපතිවරයාට පොරොන්දුවක් දීලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ එතුමාගේ වේදිකාවට නගිනවා කියලා. දෙයියන්ගෙන් පිටයි. ඒකින්ද මේ අනේ කරුණාකරලා ඕන තැනක නගගන්න. නමුත් අපි මේ වෙලාවේ කියනවා නීති අකුරට ක්‍රියාත්මක කරන්න. අද දයනගමගේට එක නීතියක්, වෙන අයට තව නීතියක් වෙන්නේ නැහැ. අද ඕනෙම දෙයක් කරන්න පුළුවන් මේ රටේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව ජනාධිපති කරන්න සහයෝගය ලබා දෙනවා නම් ඒකයි අද ඇති වෙලා තියෙන තත්ත්වය. අද පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ට, ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ට අල්ලස් දෙනවා. මේක දිගින් දිගටම විපක්ෂ නායකතුමත් ප්‍රකාශ කරලා තියෙනවා. බාර් ලයිසන්, වයින් ස්ටෝස් මේ අද සැලසුම් කරලා තියෙනවා මේ රටේ 300ක් 400ක් විවෘත කරන්න. තව ප්‍රමාණයක් මේ වෙනකොටත් විවෘත කරලා තියෙනවා. ඒකේ ඉතා පැහැදිලිවම ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙන ආණ්ඩු පක්ෂයේ නියෝජිතයාට තමයි ඒ කටයුත්ත ලබා දෙන්නේ.
එතකොට යම් මුදලක් මුදල් ගනු දෙනුවකුත් සිදුවෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා ඒකට. එතකොට මේ වයින් ස්ටෝස් අල්ලස් හැටියට ලබා දීම, අල්ලස් හැටියට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතාම පිළිකුල්. අද ඕන දෙයක් කරන්න පුළුවන්, ඕන දෙයකින් බේරෙන්න පුළුවන් ඉදිරි ජනාධිපතිවරණේ ඒ අයට සහයෝගය ලබා දෙනවා කියනවා. ඒකින්ද අද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ. අද සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාත්මක වෙන්නේ නීති ගොඩක්. දැන් මෙහෙමයි, ඉතින් ඒ අයගේ අධ්‍යාපනය මේ රටේ ජනතාවට හෙළි කරවෝතින් හොඳයි. මං හිතන්නේ මේ අනුන්ගේ අධ්‍යාපනය ගැන හිතන්න ඉස්සල්ලා තමන්ගේ අධ්‍යාපනය කොතනද තියෙන්නේ කියන එක එහෙම මේ 2:50 කතා කියන අය රටේ ජනතාව පිළිගන්නේ නැහැ. රටේ ජනතාව තියා ඒ ගෙදර ඉන්න අයවත් පිළිගන්නේ නැහැ. ඒකින්ද අද මේ රට පිළිගන්නේ එකම විකල්පය බවට පත් වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙන කවවත් නෙමෙයි. ඉතින් මේ වේදනාවට කියන කාරණා මං හිතන්නේ ඕවා ගණන් ගන්න හොඳ නැහැ. අපි අනුකම්පා කරන්න අපේ විපක්ෂ නායකතුමා මේ වෙනකොටත් අපේ ආසන සංවිධායකවරුන් එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍ය ප්‍රදේශවලට ලබා දෙන ඒ සහන ලබා දෙන්න මේ වෙනකොටත් කටයුතු කරලා තියෙනවා. අපේ නියෝජිතයින් හරහා ඒ අවශ්‍ය ස්ථාන සියල්ලටම අපිට ලබා දෙන්න පුළුවන්. රාජ්‍ය අනුග්‍රහයක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අපිට ලබා දෙන්න පුළුවන් ඒ සහනය අපි ලබා දෙන්න කටයුතු කරන්න ආරම්භ කරලා තියෙනවා. අපි නිශ්චිතව දැන් මේ ලිඛිතව දින දීලා තියෙනවා. දින පහ. එසේමසේ දවසක් නෙමෙයි, දැන් දවස් පහක් දීලා තියෙනවා. ආර්ථික කමිටුවත් එක්ක විවාදයට දවස් පහක් දීලා තියෙනවා. නායකින් අතර විවාදේ. ඉතින් මට නම් පේන්නේ මේ ආර්ථික කමිටුවත් එක්ක විවාදයට බය මේ අයට තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ආර්ථික කමිටුවත් එක්ක ඇයි විවාද කරන්න බය? මොකද මේ ආර්ථික කමිටුව එක්ක විවාද කරනකොට රටට හෙළි වෙයිද මේ අයගේ ආර්ථික සැලසුම පිළිබඳව? ඒ කියන්නේ ආර්ථික සැලසුමක් නැද්ද දන්නෙත් නැහැ. අපි ආර්ථික සැලසුම ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඉකනොමික් බ්ලූ ප්‍රින්ට් කියලා අපි මීට අවුරුද්දකට දෙකකට කලින් අපි ඒක ප්‍රසිද්ධ කරා. අපි ලෝන්ච් එකක් තිබ්බා. ආර්ථිකය පිළිබඳව අපි මේ පිළිබඳව සාකච්ඡාවල් රටපුරා තියෙනවා. එතකොට මේ රටපුරා මේ වගේ සාකච්ඡාවල් තියලා අපේ ආර්ථිකය ප්‍රතිපත්තීන් මේ රට දැනුවත් කරලා තියෙනවා. හැබැයි අපි දන්නේ මේ දෙබිඩි පිළිවෙත. එතකොට අනුර කුමාර දිසානායක එකක් කියනවා, සුනිල් හඳුන්නෙත්ති තව එකක් කියනවා, තවත් අය තව දේවල් කියනවා. එතකොට මේ අයගේ ආර්ථික ප්‍රතිපත්තිය වැඩසටහනක් තියෙනවද නැද්ද කියන එක දන්නේ නැහැ. ඒකින් හින්දා තමයි මම විශ්වාස කරන්නේ මේකට එක එක වංගු වහන්න. මේකට මූණ දෙන්න බැරි හින්දා තමයි ඉස්සල්ලා කිව්වේ නෑ දැන් නායකින් අතර කරමු, නෑ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේකට එන්න ඕනේ. ඒ වගේ එක එක කතා ගොතන්නේ ඉතා පැහැදිලිවම මේ අය ආර්ථික කමිටුවත් එක්ක විවාදයට. අපේ ඉන්නේ හර්ෂ එරාන් කබීර්, ආචාර්ය හර්ෂ සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂිම් මේ 3 දෙනා එක්ක විවාදයකට එන්න බයක් තමයි මේ තියෙන්නේ කියන එක මේ රටටම දැන් හෙළි වෙලා තියෙනවා. දැන් මම අහන්න කැමති මේ වෙන සාමාන්‍ය පුද්ගලයෙක්ට නම් මේ වගේ දෙබිඩි නීතියක් පිළිපදීද
සාමාන්‍ය පුද්ගලයෙක්ට නීතිපතිගෙන් අහලා එහෙම නැත්නම් තවත් එක්කෙනෙක්ගෙන් අහලා මෙච්චර කාලයක් දැන් මේ නීතිය අකුටරට ක්‍රියාත්මක වෙනව නම් දැන් බලන්නකෝ ලංකාවේ පුරවැසියෙක් නොවේ කියලා දැන් කොච්චර කාලයක්ද ප්‍රකාශයට පත් කරලා අධිකරණේ දයනා ගමගේ හිටපු මන්ත්‍රීතුමිය දැන් ශ්‍රී ලංකා පුරවැසියෙක් නොවෙන්නේ ඒ වගේම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් මේ රටේ ඉන්නේ කොහොමද? එතකොට මේ රටේ සාමාන්‍යයෙන් වෙන නීතිපතිකින් අහන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මීට කලින්වත් ඔය වගේ දේවල් වෙලා තියෙනවනේ. වීසා නැති අයට කරන පිළිවෙල ඒ දේම මේ දයනගමගීටත් කරන්න. නැත්තම් මේ විශේෂයක් යට අවශ්‍ය නැහැ. ඉතා පැහැදිලිවම අද දයනගමගේට නීතිය ක්‍රියාත්මක වෙන්නේ එයාව ආරක්ෂා කරගෙන ඉන්නේ ජනාධිපතිවරයා. මොකද ජනාධිපතිවරයාට පොරොන්දුවක් දීලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ එතුමාගේ වේදිකාවට නගිනවා කියලා. දෙයියන්ගෙන් පිටයි. ඒකින්ද මේ අනේ කරුණාකරලා ඕන තැනක නගගන්න. නමුත් අපි මේ වෙලාවේ කියනවා නීති අකුරට ක්‍රියාත්මක කරන්න. අද දයනගමගේට එක නීතියක් වෙන අයට තව නීතියක් වෙන්නේ නැහැ. අද ඕනෙම දෙයක් කරන්න පුළුවන් මේ රටේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව ජනාධිපති කරන්න සහයෝගය ලබා දෙනවා නම් ඒකයි අද ඇති වෙලා තියෙන තත්ත්වය. අද පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ට අල්ලස් දෙනවා. මේක දිගින් දිගටම විපක්ෂ නායකතුමත් ප්‍රකාශ කරලා තියෙනවා. බාර් ලයිසන් වයින් ස්ටෝස් මේ අද සැලසුම් කරලා තියෙනවා මේ රටේ 300ක් 400ක් විවෘත කරන්න. තව ප්‍රමාණයක් මේ වෙනකොටත් විවෘත කරලා තියෙනවා. ඒකේ ඉතා පැහැදිලිවම ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙන ආණ්ඩු පක්ෂයේ නියෝජිතයාට තමයි ඒ කටයුත්ත ලබා දෙන්නේ. එතකොට යම් මුදල් ගනුදෙනුවකුත් සිදු වෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා ඒකට. එතකොට මේ වයින් ස්ටෝස් අල්ලස් හැටියට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතාම පිළිකුල්. අද ඕන දෙයක් කරන්න පුළුවන්, ඕන දෙයකින් බේරෙන්න පුළුවන් ඉදිරි ජනාධිපතිවරයනේ ඒ අයට සහයෝගය ලබා දෙනවා කියනවා. ඒකින්ද අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ අද සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාත්මක වෙන්නේ නීති ගොඩක්. දැන් මෙහෙමයි, ඉතින් ඒ අයගේ අධ්‍යාපනය මේ රටේ ජනතාවට හෙළි කරවෝතින් හොඳයි. මං හිතන්නේ මේ අනුන්ගේ අධ්‍යාපනය ගැන හිතන්න ඉස්සෙල්ලා තමන්ගේ අධ්‍යාපනය කොතනද තියෙන්නේ කියන එක එහෙම මේ 2:50 කතා කියන අය රටේ ජනතාව පිළිගන්නේ නැහැ. රටේ ජනතාව තියා ඒ ගෙදර ඉන්න අයවත් පිළිගන්නේ නැහැ. ඒකින්ද අද මේ රට පිළිගන්නේ එකම විකල්පය බවට පත් වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙන කවවත් නෙමෙයි. ඉතින් මේ වේදනාවට කියන කාරණා මං හිතන්නේ ඕවා ගණන් ගන්න හොඳ නැහැ. අපි අනුකම්පා කරන්න ඕනේ. අපේ විපක්ෂ නායකතුමා මේ වෙනකොටත් අපේ ආසන සංවිධායකවරුන් එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍ය ප්‍රදේශවලට ලබා දෙන ඒ සහන ලබා දෙන්න මේ වෙනකොටත් කටයුතු කරලා තියෙනවා. අපේ නියෝජිතයින් හරහා ඒ අවශ්‍ය ස්ථාන සියල්ලටම අපිට ලබා දෙන්න පුළුවන්. රාජ්‍ය අනුග්‍රහයක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අපිට ලබා දෙන්න පුළුවන් ඒ සහනය අපි ලබා දෙන්න කටයුතු කරන්න ආරම්භ කරලා තියෙනවා. වෙන මොනවද තියෙනවද? Right, thank you.